දැනට මාලිගාවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගත්තේ තීවඩන නිලමේ ප්‍රදීප් නිලංක දැල මහතායි. ශ්‍රී දළදා මාලිගාවේදී අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වලද නිරත වුණා. විශේෂ අමුත්තන්ගේ කාමරයේදී සමරපුතේ සටහනක් යෙදීමටද අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කළා. අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. එහිදී උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාට සෙත් පිරිත් සජ්ජහනා කර ආශිර්වාද කළා. මහානායක ස්වාමීන් වහන්සේ අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිරණයක්ද පිරිනැමුවා. මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුමරේ විමල ධම්ම ස්වාමීන් වහන්සේද බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කළා. ජය ශ්‍රී මහබෝ හාමුදුරුවනේ ආශිර්වාදේ. ද්‍රෝණියක් ධාතුන් වහන්සේ වැඩ ඉන්න රුවන්වැලි මහා චෛත්‍ය රාජයන් වහන්සේගේ ආශිර්වාදයෙන් සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාවෙන් රැකවරණය මේ රට කරගෙන යෑමට රාජගරු ජනාධිපතිතුමන්ටත් අගමැතිතුමන්ටත් අමාත්‍ය මණ්ඩලයේ සත්‍ය ධෛර්ය බලය වාසනාව නිරෝගී සුව දීර්ඝායුෂ සතුට සනසිල්ල මාත්‍රේවා. අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේද බැහැදුටුවා. මේ අතර අග්‍රාමාත්‍යවරයා අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශ්වයේ අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. එහිදී අනුනායක පූජානමඩුවේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේ අනුශාසනාවක්ද සිදු කළා. අස්ගිරි පාර්ශ්වයේ ලේකකාධිකාරී පූජ්‍ය මැතගම ධම්මානන්ද, නියෝජ්‍ය ලේකකාධිකාරී නාරම්පණාවේ ආනන්ද යන ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට සහභාගී වුණා. පසුගිය කරුණු කාරණා වලින්ම පැහැදිලි කරගන්න පුළුවන්. ප්‍රතුමා රාජ්‍ය බලයේ අනිසි ලෙස විදා ගන්න කිසිසේ සාධාරණෙක් නැ. තමන්ට ගෞරවම වගකීම ඉතාවමින් අවබෝධ කරගෙන රාජ්‍ය නිලධාරීන්ටත් හොඳ පූර්වාදර්ශයක් දෙමින් කටයුතු කරන යුගයක් ඇටියට මේ කාල පරිච්ඡේදය හඳුන්වා දෙන්නට පුළුවන්. එතුමාගෙන යන වැඩපිළිවෙලට තවත් ශක්තියක් වෙන්න ඔබතුමාට අමුතුවෙන් කරුණු කියන්න ඕනෑ කරන්නේ ඔබතුමා හොඳට දන්න. අපි රාජපාලන ක්‍රමයේ දිහා බලනකොට ප්‍රධාන රජතුමා සමහර වෙලාවට අයියා, යුව රජතුමා බොහෝ වෙලාවට මල් යම් යම් අය මේ පිළිබඳව මේ අදහස් දක්වන්නට පුළුවන්. මේ වර්තමාන වාතාවරණය ඉතාම සුදුසුම වාතාවරණයක් හැටියට තමයි පැහැදිලි කර දෙන්න පුළුවන්කම තියෙන්නේ.